දිවයිනේ මේ දිනවල සුළං තත්ත්වයේ සහ වර්ෂාපතනයේ වැඩිවීමක් තියෙනවා. මේ සුළං වැඩිවීම බොහෝ විට අපි අපේක්ෂා කරන්නේ දකුණු පළාතත්, උතුරු මැද පළාතත්, තිරිකුණාමලයේ දිස්ත්‍රික්කයේ, රත්නපුර, කළුතර වගේ දිස්ත්‍රික්කවලත්, මධ්‍යම කඳුකරේ බටහිර බෑවුම් පැත්තෙත් සුළං තත්ත්වයේ වැඩිවීමක් තියෙනවා. මේ සුළඟේ වේගයේ සමහර අවස්ථාවල පැයට කිලෝමීටර් 60-70 දක්වා ඉහළ යෑමේ තත්ත්වයන් තියෙන්න පුළුවන්. ඊට අමතරව වර්ෂාපතනයේ වැඩිවීම තියෙන බොහෝ විට දිවයිනේ නිත්‍ය දෙක කොටසේ බස්නාහිර, දකුණු, වයඹ, සබරගමු, මධ්‍යම වගේ පළාත්වල ඕනෑම අවස්ථාවක විටින් විට වැසි හෝ ගිගුරුන් සහිත වැසි ඇති වෙන්න හැකියාවක් තියෙනවා. ඊට අමතරව රත්නපුර, කළුතර, ගාල්ල, මාතර වගේ දිස්ත්‍රික්කවලත් මධ්‍යම කඳුකරේ බටහිර බෑවුම් පැත්තේ සාමාන්‍ය මිලිමීටර් 100 ඉක්මන වර්ෂාපතනයක් ලැබීමේ හැකියාවක් තියෙන්න පුළුවන්. මුහුදු තත්ත්වයේ ගත්තොත් විශේෂයෙන්ම මන්නාරම ඉඳන් කොළඹ හරහා මඩකලපුව දක්වා තියෙන වෙරළබඩ තීරයට ඔබ්බෙන් තියෙන ගැඹුරු සහ නොගැඹුරු මුහුද තීරවල ඕනෑම අවස්ථාවක වැසි හෝ ගිගුරුන් සහිත වැසි ඇති වෙන්න හැකියාවක් තියෙනවා.